වෙදකම් කරන් ඒ ලෙඩේ හොඳ නැතුව නැවත ඒ ලෙඩේටම ආපුවා ඉන්නවා නතු ගන්න. භාගයක් අත හොඳ නැතුව නැවත ඒකටම ආපුවා. ඒ ලෙඩේ භාගයක් අත හොඳ නැතුව නැවත ඒ ලෙඩේටම ආපුවා. ගොඩක් ඉන්නපෑ බම් මේ අවුරුදු 6 තිස්සේ බලන බැලිල්ලට. ඇයි ඒ මිනිස්සු අඩු බං එහෙම? මිනිස්සු ලෙඩ හොඳ වෙන්නේ නැති හින්දාද? හොඳ වෙනවා හින්දා. මේ කනේ බම් පට්ට බලෝරා. ඔරෙක් ගෙතින් හොම් වෙනවද බා? දබල කිල්ලි කේටි කියලා බාන්න අත උතුපල්ලා. එකම ලෙඩේට දීර්ඝ කාල වෙන උන් අත උතුපල්ලා කියලා. අලුත් ලෙඩේකට ආපු උන් අත උතුපල්ලා කියොත් වැඩිපුරම කවුද අත උතුන්නේ? අලුත් ලෙඩේට ආපු උන් අත උතුන කිල්ලිකයක් තියෙනවා නම් මට කියපල මම මේ ලෙඩුන්ට පන්සල්ලි දීලා යවනවා. මේ මව පොලේ කොහේ හරි තියෙනවා නම් කිල්ලික් එකකදී ස්පිතාල කිල්ලික් එක අලුත් ලෙඩු වැඩියෙන් ඉන්න අලුත් ලෙඩු වැඩි වෙන කිල්ලික් එකක් තියෙනවා දැකලා තියෙනවද ඔය ලෙඩු යන අය? ඔයද? අපෝලෝ කියන දේ වැඩි අවුලක් අපෝලෝ. කල්පනා කරපු යවකු ටික. අද කොහේ හරි කිල්ලික් එකක් තියෙනවා නම් මේ තාත්තේ ඒ කියන්නේ පරණ ඒ කියන්නේ වෙදකම් කරගෙන ඒ ලෙඩේට හොඳ නැතුව ඒ ලෙඩේටම වෙදකම් කරගන්න දොස්තර ඒ කිල්ලික් එකට ගියා අයයි. එහෙම නැත්නම් අලුතෙන් ගියා අය අතරේ වැඩිම පිරිසක් ඉන්නේ කොයි එකද? පරණ මූණු නේ බං. කිල්ලික් එක වැඩිපුර යන අය දන්නවනේ බං. වැඩිපුර පේන්නේ අලුත් මූණුද පරණ මූණුද? මෙතන පේන්නේ අලුත් මූණුද පරණ මූණුද? අලුත් මූණු. ආයෙනම් මෙහෙම අන්නන්ද විශ්වාසවන්තවම තමන්ගේ ගමේ යාළුවෙක් වෙන්න පුළුවන් ඥාතියෙක් වෙන්න පුළුවන් ඔයාලා දන්න කියන කෙනෙක් ගෙවෙන්න පුළුවන් විශ්වාසවන්තවම මෙතන ලෙඩ හඳුනනවා කියලා දැක දැක ආපුවා ඉන්න නතු දන්නද? ඕ පාද්දල් 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 මේ පට්ටපල් හොරාගේ ඇතින් ලෙඩ හඳුනන්නේ නැද්ද බං? මගේ අභිමානය ඔන්න ඕකයි බං. ඔච්චරයි මට තියෙන්නේ. මේක තමයි මගේ ආත්ම තෘප්තිය. මගේ සතුට ඔච්චරයි. උඹලා දෙයක් ගන්නවා නම් ජීවය ඒකයි මගේ අම්මේ තාත්තා. උඹලා ගන්න තරමට තමයි මගේ ජීවය තියෙන්නේ කියන එක දන්න එක මමයි අම්මේ තාත්තා. මගෙන් උඹලා හරි දේ ගන්නවා නම් ජීවයයි මගේ. ඒක තමයි මම දන්නේ. ගණියව ගන්න තරමට මට සතුටුයි. ගණියව. ප්‍රාදීනේ බා හිතපල්ලා මම පොඩ්ඩක් ඇති දුක් විඳපන්.